Hi, welcome back to Havis Memento YouTube channel. අපි IKEA එකෙන් Mr. DIY එකෙන් එතකොට Japan home එකෙන් ගත්ත බඩුත් එක්ක අපේ Singapore වල පුංචි අලුත් ගෙදරට මුණා. අද ඔයාලත් එක්ක මම share කරගන්නේ new house preparation vlog එක. Singapore වල ලොකුම expense එක housing rent එක කියලා කියන්න පුළුවන්. Move out වෙන්න මාස දෙකක් වත්තේදී අලුත් තේසයක් හොයන්න ගන්න ඕනේ. මොකද අපිට ඕන prices වලට apartment එකක් rent එකට හොයාගන්න ටිකක් අමාරුයි. මෙතනට එන්න කලින් HDBs, condos, cluster houses, එතකොට landed houses ගොඩක් බලන්න ගියා. අන්තිමට අපි මේ condo apartment unit එක finalize කරගත්තා. One bedroom apartment current rental market price එක Singapore dollars 3000 වලට වඩා වැඩි. ඒ වගේමයි studio units තියෙනවා Singapore dollars 2500 වගේ ඉඳලා. ඒත් bedroom එක, kitchen එක, living room එක separate නැහැ. මේ තියෙන්නේ අපේ swimming pool එක. gym එකයි squash court එකයි තියෙන්නේ මේ building එක උඩ. මේ තියෙන්නේ gym එක. එතකොට මේ තියෙන්නේ squash court එක. ඒ වගේමයි zone එකකුත් තියෙනවා. ඒත් මේ දවස්වල ඒක under maintenance. IKEA එකෙන් ගත්ත TV consoles, chairs, coffee table ඒව ඔක්කොම assemble කරගෙන අලුත් ගෙදරට move in වෙන්න අපි ready වුණේ මෙන්න මෙහෙම. Bedsheet එක, pillow cases, mattress cover එක අපි ගත්තේ පොඩි shop එකකින්. මේ තියෙන්නේ අපේ floor එකට තියෙන view එක. අපි යමු දැන් අපේ පුංචි ගෙදර බලන්න. මේ shoe racks නුත් අපි ගත්තේ IKEA එකෙන්. මේ තියෙන්නේ අපේ පුංචි ගෙදර. Living room එක ටිකක් පොඩි අතට. IKEA එකෙන් ගත්ත chairs. එතකොට මේ draw එක wall art එක IKEA එකෙන් තමයි. මේ තියෙන්නේ අඳුන්ගේ camera equipments දාලා තියෙන dry cabinet එක. Japan වලින් ගෙන අප සුවනිය සැලින් අපේ living room එක අපි මේ විදිහට ලස්සනට තියාගත්තා. මේ wall hanger එක අපි ගත්තේ අපේ memories collect කරගන්න. තම design එකේ TV consoles දෙකක් අපි ගත්තා IKEA එකෙන්. මේ තියෙන අපේ bedroom එක. Doormats ඔක්කොම අපි ගත්තේ IKEA එකෙන්. Bedroom එකටත් එකම තමයි අපි garbage bins IKEA එකෙන් ගත්තේ. අඳුන්ගේ workstation එක තමයි මේ. Office table එකත් online store එකකින් තමයි අපි ගත්තේ $70 වලට. අඳුන් ගත්ත photos hobby එකක් විදියට frame කරලා එයා තියාගන්න.
ලොන්ඩ්‍රි බෑග් එකත් අයිකියාගෙන් තමයි අපි ගත්තේ. කබඩ් වල අපේ අඳුම්, මෙඩිසින්, සැනිටි අයිටම්ස්, ඉලෙක්ට්‍රොනික ගැජට්ස් ඒ වගේමයි බෑග්ස්, ලගේජස් දාලා තියෙනවා. IKEA-ෙන් ගත්ත මේ පොඩි අයන් බෝඩ් එක රැක් එක උඩින් තමයි තියලා තියෙන්නේ. රැක් එක ඕගනයිස් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පැටියයි අපි ගත්තෙත් IKEA එකේ children's area එකේ. bed frame එකයි mattress එකයි අපි ගත්තේ online store එකකින් offer එකක් තිබිලා. අපේ කිචන් එක. ඇත්තටම මේ යුනිට් එකට අපි ගොඩක්ම කැමති වුණේ ලිවිං රූම් එක, බෙඩ් රූම් එක, කිචන් එක සෙපරේට් තියෙන නිසා. Singapore වල ලිවිං රූම් එකයි කිචන් එකයි සෙපරේට් තියෙන යුනිට්ස් හරිම අඩුයි. මේ යුනිට් එක ටිකක් පරණ නිසා තමයි මෙහෙම සෙපරේට් තියෙන්නේ. IKEA එකෙන් ගත්ත කොෆි ටේබල් එකයි garbage bin එකයි තමයි මේ. මේ storage box එක Japan home එකකින් මම ගත්තේ මේ වගේ grocery items store කරලා තියාගන්න. ඉන්ඩක්ෂන් කුකර් එකක් විතරක් තියෙන නිසා අපි මේ කුකර් එකත් ගත්තා. කුකර් එකක් එක්ක බාබකියු පෑන් එකකුත් හම්බුණා. කලර් රැක් එක අපි Lazada එකෙන් ඔන්ලයින් තමයි ඕඩර් කළේ. IKEA එකෙන් මේ බ්ලැක් රැක් එක මම ගත්තෙම ස්පයිසස් ටික ස්ටෝර් කරලා තියාගන්න. අපේ කුකින් පොට්ස්, ප්ලේට්ස්, බෝල්ස් ඔක්කොමත් IKEA තමයි. උඩම ලොක එකේ මං ස්පූන් ස්ටෝ කරලා තියෙන්නේ. ස්පූන්ස් ඔක්කොම වගේ IKEA එකෙන් ගත්තේ අපි. දෙවැනි ලොක එකේ මං ස්නැක්ස්, චොක්ලට්ස් වගේව ස්ටෝ කරලා තියෙනවා. ටිකක් ඉඩ මදි නිසා මේ Pyrex baking dish එකත් මේ ලොක එකේම තමයි මං ස්ටෝ කරලා තියන්නේ. මේ අන්තිම ලොක එකේ ස්ටෝ කරලා තියෙන්නේ ගෙස්ලට සර්ව් කරන්න ගත්ත ග්ලාස්වෙයා. ඒව මං බොක්ස් වලම ස්ටෝ කළා ලේසි නිසා. මේවත් IKEA එකෙන් තමයි අපි ගත්තේ. සිංක් එකට යට කබඩ් එකේ තමයි මං shopping bags වේ cleaners වේ දාලා තියෙන්නේ. මේ floor mat එකත් IKEA එකෙන් තමයි ගත්තේ. Chinese New Year දවස්වල තිබුණු offer එකකින් තමයි මම මේ KitKat box එක ගත්තේ මගේ favorite chocolate brand එක නිසා. Machine machine එක අපි තියලා තියෙන්නේ මෙතන. ඒක මේ පැත්තේ. Vacuum clean එකයි අනිත් cleaning items ටිකයි තියලා තියෙන්නේ අපි garbage chute එක ළඟ. Thank you අපේ Singapore sweet home tour video එකත් එක්ක join වුණාට. ඔයගොල්ලෝ මේ video එක enjoy කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලගේ ideas comment කරන්න. අපි ස්වෙමන්ට YouTube channel එකට subscribe